වියලි කාලගුණයේ හමුවේ ලෙඩ රෝග මෙන්ම සමේ පිළිකා ඇතිවීමේ අවදානමක් පවතින බවයි වෛද්‍යවරුන් පවසන්නේ. මේ දිනවල තියෙන දැඩි හිරු රශ්මියත් එක්ක ඔබේ සම ආරක්ෂා කර ගැනීම වැදගත් වෙනවා. එහෙම දැඩි හිරු රශ්මිය තියෙන අවස්ථාවල එලිමානට නොයා ඉන්න පුළුවන් නම් වඩාත් හොඳයි. නමුත් හිස් වැස්මක් කුඩයක් භාවිතා කිරීම, අව කණ්ණාඩි පැනදීම, සමට සන්ක්‍රීම් භාවිතා කිරීම වැදගත් වෙනවා. දීර්ඝ කාලීනව හිරු වෙලි නිරාවරණය වෙනකොට ජීශේම සුදු පැහැති සමක් තියෙන අයට සමේ පිළිකා ඇතිවීමෙත් වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. ළමයි අතර පාචන තත්ත්වයක් ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා අපි දකිනවා. මොකද පිරිසිදු ආහාර, පිරිසිදු ජලය සමහරක් වෙලාවට සමහර ළමයින්ට ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ රස්න කාලෙත් එක්ක මැස්සන්ගේ බෝවීම් වැඩි වෙලා තියෙනවා. ඉතින් මැස්සෝ බෝවීම් වැඩි වීම නිසා අපිරිසිදු ආහාර, අපිරිසිදු ජලය පානය කරන දරුවෝ හිටොත් ඒගොල්ලන්ට පාචන තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. පාචනය තියෙනවා නම් ඒ දරුවන්ට ගෙදරදී ස්වභාවික දියර ආහාර ලබා දෙන්න. දේශෙම බෙදිහල් කැඳ ටිකක් ගෙදරදී හදලා දෙන්න පුළුවන්. එහි දොඩන් නාරන් දෙලුම් ජීවනි වගේ ආහාර ඒ දරුවන්ට හොඳයි. මැස්සෝ බෝ වෙන තැන් තියෙනවා නම් ඒව අවම කරගන්න. මැස්සන්ගෙන් ආහාර සුරක්ෂිතව තබා ගන්න. ජල හිඟ තියෙන ප්‍රදේශවල වුණත් දරුවන්ට ඒ දෙන වතුර ටික හොඳට උණු කරලා නිවල වතුර ටික ලබා දෙන්න පුළුවන් නම් හොඳයි. නැත්නම් දේශීයම පාචන තත්ත්වයන් වලට යොමු වෙන්න පුළුවන් මේ වෙලාවේ. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.